අපි වීඩියෝ එක දික්කන හින්දා කලින් නතර කළා කලින් එපිසෝඩ් එකේදී දැන් නම් මේකෙන් අපි ඊටු ටික සාකච්ඡා කරගෙන යා මෙතෙන්ට එනකන් තිබ්බ ටික මේ වීඩියෝ දෙකම එකට බලන්න මේ දෙකම එකට කොහොමද දාන්නේ මේ ටික මම කියලා දුන්නානේ හරි එතකොට හරි මේකෙදි දැන් මේ වගේ එක අනුක්‍රමණය ගන්නවා මේ හැමතැනටම අනුක්‍රමණය එකයි දැන් මේ වගේ එකක වක්‍රයක අනුක්‍රමණය හැම වෙනස් වෙනවනේ මෙතන දෙක නෙමෙයි මෙතන දෙක තියෙන්නේ මෙතන එක නෙමෙයි මෙතන එක තියෙන්නේ මෙතන එක නෙමෙයි මෙතන එක තියෙන්නේ වෙනස් වෙනවා එතකොට මේකේ අනුක්‍රමණය නීතියක් එතකොට මේක අනුක්‍රමණයක් කියලා කතා කළාට මේ වගේ එකක අනුක්‍රමණයක් කතා කළොත් එහෙම කිසියම් ලක්ෂයකට දාලා තමයි කතා කරන්න වෙන්නේ මේක අනුක්‍රමණය කියලා කියන්න බැහැනේ කිසියම් ලක්ෂයකට දාලා අනුක්‍රමණයක් කියන්නේ මේ ලක්ෂ ද අනුක්‍රමණය මේක කියලා කියන්නේ නැත්නම් මේ ලක්ෂය දැරුවම මේක කියලා කියන්නේ එතකොට මේ වගේ වක්‍රයක අනුක්‍රමණය කියලා කතා කරන්නේ නැහැ මේක නම් වෙනස් සීමක්නේ අනුක්‍රමණය කියලා කියන්නේ වෙනස් සාපේක්ෂ වෙනස් සීමක් දැන් මේකදී වෙනස් සීම කියලා කතා කරන්නේ වෙනස් සීමක් හරියට කතා කරන්න බෑ එතකොට මේකදී වෙනස් සීම කියලා අපි අර්ථ දක්වන්නේ ක්ෂණික වෙනස් සීමක් එතකොට මේකදී වක්‍රය ගැන ක්ෂණික වෙනස් සීමක් ගැන තමයි කතා කරන්නේ මේ වගේ එක වෙනස් සීමක් ප්‍රායෝගිකව කතා කළාට මේ වගේ එක වෙනස් සීම වෙනස් වෙනවනේ වෙනස් සීමක් වෙනස් වෙනවනේ එතකොට මේ වගේ එකට අපි කතා කරන්නේ ක්ෂණික වෙනස් සීම කියලා තමයි අපි ඉවර කතා කරන්නේ හරිනේ රයිට් අපි බලමු දැන් මේක හොයන්නේ කොහොමද කියලා මේක ඇල්ලේ මේක ඇල්ල අනුක්‍රමය තමයි ගන්න ඕනේ පොඩි ට්‍රික්ස් වගේක් පාවිච්චි කරලා ගණිතඥයෝ මරු ක්‍රමයක් හොයලා තියෙනවා මේකට අපි ඒ විදිහට බලමු කොහොමද කරන්න කියලා මම චුට්ටක් මේක ලොකු නැද ගන්නවා මේ හරි පොඩ්ඩක් ඔයාලට ක්ලියර් වෙන්න ඕනේ හරිනේ ස්ලෝ කතා කරගෙන ඉන්න බෝඩින් ඉන්න පුළුවන් පුළුවන් උක්‍රමයේ තමයි මේ කරන්නේ චුට්ටක් බලාගෙන ඉන්න. හරි? හරි. මේ ලක්ෂ මේ අක්ෂය ගන්න පුළුවන් මම කැපිටල් y කියලා ගන්නම්කෝ. y මේක x හරිද? මේකට ඕන නම් ගත්තා කියනකොට fx කියලා ගත්තා කියන මේ x අනුසාරයෙන්ම ගත්තා කියන හරිද? x අනුසාරයෙන්ම ගන්නත් පුළුවන්. කැපිටල් ගන්න ඕනේ. අපිම දාමු. හරි? රයිට්. අපිට එතකොට මෙහෙම වක්‍රයක් තියෙන්නේ. මෙහෙම වක්‍රයක් තියෙනවා. මෙන්න මේ හැරි ලක්ෂයක් තමයි අපි ගන්නේ a කියලා. හරිද? a කියන එකේ කණ්ඩායමක් අපි ළඟ තියෙනවා. අපි ළඟ තියෙන කණ්ඩායම මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. හරිනේ? ඒක x. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සාපේක්ෂ උස මේ මේ ප්‍රමාණය ඒක y. හරිද? ඔය කණ්ඩායමේ තියෙනවා. එතකොට fx කියලා කියන්නේ y නේ. fx කියලා කියන්නේ y මනේ. ප්‍රශ්නයක් නැහැ නේ. ඒක කලින්ම ළම්ම කියලා දිනවනේ. fx කියලා කියන්නේ y ම තමයි. හරිද? ඒකනේ මේ අක්ෂර ලකුණු කලේ මෙන්න මේ y කියන එකට මම දාන fx හරිද මොකද මේක x ආශ්‍රයෙන් යන්න ඕන නිසා හරිද දැන් කොටුව අරනවා දාන්න හරිද රයිට් දැන් අපිට රේඛාව නිකන් නයනී වඳුරන ගණන් ගන්නවා සරල රේඛාවක් තියෙන්නේ මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා හරිද දැන් අපිට කියන්නේ මෙන්න මේක අනුක්‍රමණය හොයාගන්න කියලා එතකොට මේ ලක්ෂය බෑව හොයාගන්න පුළුවන් වෙන්නේ හරිද මේ ලක්ෂ මේ මේ රේඛාව මම නමක් දෙනවා රේඛාවට t රේඛාව t කියලා කියමුකෝ හරි රයිට් ඕ දැන් අපි ගාව තියෙන්නේ එක ලක්ෂයයි මේ හරි මෙතන ලක්ෂය අපි ගාව තියෙන්නේ එක ලක්ෂයයිනේ එක ලක්ෂයෙන් බෑ රේඛාව අනුක්‍රමණය හොයාගන්න මේ රේඛාව අනුක්‍රමණය හොයාගන්න බෑ එක ලක්ෂයක් විතරක් තියෙනවා ඒකට ගණිතඥයෝ යෝජනා කරනවා මරු ක්‍රමයක් හරිද ඒගොල්ලෝ මෙන්න මේ රේඛාවේ මේ වක්‍රයේ තව ලක්ෂයක් හදාගන්න හරි මේ හරියු තව ලක්ෂයක් අරගෙන මේ ලක්ෂය හරහා යන තව රේඛාවක් ඒගොල්ලෝ අඳින්න ගන්න ලක්ෂයක් ගන්න හරිද මේ හරිය ලක්ෂයක් ගමු නෑ මේ හරියම ගමු කොහොමද හරිද ගන්න ලක්ෂයක් අරගෙන ඒගොල්ලෝ b කියන ලක්ෂයක් තෝරගෙන එතකොට b කියන ලක්ෂයක් තෝරගත්ත කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි x හරිද මෙන්න මේ ප්‍රමාණය මාක් කරන්නේ මම පැටලෙන හින්දා x හරිද මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ප්‍රමාණය y y වෙනකොට තමයි fx කියලා දැම්මේ හරිද එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ප්‍රමාණය නේ ඔය b වල එන x වල විස්ථාපණය වෙන්නේ x වල ප්‍රමාණය වෙන්නේ හරිද ඒ ප්‍රමාණය මම දානවා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ප්‍රමාණය x නේ හරිද ඒකට මෙන්න මේ ප්‍රමාණය එකතු කරලා පස්සේ නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සම්පූර්ණ ප්‍රමාණය හැදෙන්නේ ඒක තේරෙන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ප්‍රමාණය 5යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ප්‍රමාණය කියලා කියන්නේ ඒකට මේ කෑල්ල එකතු වෙන්න එපා හරි මේ කෑල්ල මම ගන්නවා h කියලා සිම්පල් h කියලා ගන්නවා එතකොට මෙතන x වල කණ්ඩායම් කි මොකද එන්නේ නම් මේක දන h වෙන්න එපා මේ ප්‍රමාණයට මේ ප්‍රමාණයක් කවටස් තමයි මේ පැත්තට තියෙන ස්ථාපනය ලැබෙන්නේ මේක මම ගන්නවා x දන h කියලා එතකොට මෙතන තියෙන්න ඕනේ නම් f x වලා ගියන්නේ තියෙන්න ඕනේ හරිද
F x නෙමෙයි තියෙන්න ඕනේ එතකොට මම දැන් මේ විතර x x වෙනුවට තමයි දැන් x ට h ඇඩ් කරලා දැන් මේ x ට h ඇඩ් කරලා දැම්ම එහෙනම් fx නම් මොකද්ද වෙන්න ඕනේ f x දන h ඇඩ් වෙන්න ඕනේ හරිද කොටුව නනක් දාන්න හරිද දැන් ඔක්කොම y නැතුව x අනුසාරයෙන් ලියලා තියෙනවා right දැන් මම මෙතන රේඛා වැන්දේ නැහැ නේද මම රේඛා වුදු මම ඇඳ ගන්නවා හරිද මම ලක්ෂ්‍ය මෙහෙරින් ගන්නවා නැත්තම් මේ ළඟ ළඟ පැටලෙනවා ඈ මේක තමයි මෙතන තියෙන්නේ හරි මේක මම වහා ගන්නවා කොහොමද ආ මේ තියෙන මේ ලක්ෂ්‍ය හරි මම එහෙම රේඛාවක් ඇඳ ගන්නවා හරි යටනම අදින නැත්තම් පැටලෙන්නේ නැහැ මේක මම ගන්නවා Q රේඛාව කියලා හරි දැන් මම කරන්නේ මම නෙමෙයි විද්‍යාඥ ගණිතඥය කරලා තියෙන වැඩේ මේ මේ රේඛාවේ sorry මේ රේඛාව අනුක්‍රමණය වහා ගන්නවා වහා ගන්න පුළුවන්ද බැරිද පුළුවන් ඇයි පුළුවා මේ සරල රේඛාවක් එක අනික ඒ රේඛාවේ ලක්ෂ්‍ය දෙකක් අපි දන්නවා තියෙන අණ්ඩාංකත් එක්ක එතකොට මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය වහා ගන්න පුළුවන් නේ හරි අනුක්‍රමණය තුල සංකේතය m හරිද එතකොට මේ අනුක්‍රමණය එකද නැහැ එක නැහැ වෙනස් එතකොට එහෙනම් මම මේකේ අනුක්‍රමණය qm කියලා ගන්නවා මේකේ අනුක්‍රමණය pm කියලා ගන්නවා හරිද හරි මේක අනුක්‍රමණය වල ඩෝම් ගලවා ගන්න පුළුවන්ද බැරිද පුළුවන් එහෙනම් මට මෙන්න මේ අයින තමයි වාචික කරන්න වෙන්නේ දැන් චෝටිට ලියන්න qm කියන එක වහා ගන්න පුළුවන් මට කියන්නේ m කියන රේඛාව අනුක්‍රමණය වහා ගන්න පුළුවන් වැඩි එකේ වැඩි ලක්ෂ දෙකක් තියෙනවනේ දැන් tan ලගේ අරගෙන මම කිව්වනේ කණ්ඩාංක දෙකක් තියෙනවා වහා ගන්න පුළුවන් කියලා වැඩි කණ්ඩාංකේ y වල අගය උඩට එන්නේ y y වැඩි mx නෙන්නේ වැඩි කණ්ඩාංකේ y වල අගය මොකන්ද f x ධන h ඕකෙන් අඩු වෙනවා අඩු තැන y y පැත්ත f x හරිද ඕක බෙදනවා යටට එන්නේ x නේ වැඩි එකේ x හරිද x ධන h ඕක අඩු කරනවා x හරිද මම මෙතන h අනුසාරයෙන් ලියුවෙත් හේතුවක් ඇතුව මේ h දාගත්තේ ගණිතයේදී හේතුවක් ඇතුව ඒක දැන් ඒක ඔයගොල්ලන්ට වෙනම තේරෙනවා h දාගත්ත හිඳ තමයි තනි අංකයක් දානද h දාගත්ත වෙන මේ හිඳ හරිද මේකට මේක කැමෙනවා ඒක වෙන්නේ ධන ඍණ හරි මේ එතකොට අපිට උත්තරයක් එනවා qm කියලා කියන්නේ f x ධන h ඍණ f x බෙදීම h හරි ඔන්නෝ ප්‍රතිපලයක් එනවා දැන් මොළේ කොල්පම් කරගන්න එපා මෙන්න මේ රේඛාව අනුක්‍රමණය නේද අපිට වෙන්න තියෙන්නේ මේ මොන මොකලද මේ හෙව්වේ කියලා හිතන්න දෙපා හරිද ඒක ක්‍රමයක් එසයි එහෙම හෙව්වේ හරිද හරි දැන් දැන් තමයි වැදගත්ම දේ තියෙන්නේ හරිනේ දැන් තමයි ඇත්තම වැදගත් දේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතිඵලයක් එනවනේ හරි මෙන්න මේ රේඛාව ගන්න Q මේ QM කියලා Q රේඛාව අනුක්‍රමණය වැඩි මේක අනුක්‍රමණය අඩු ගණිත රේඛාව අනුක්‍රමණය අඩු Q රේඛාව මෙන්න මේ තියෙන රේඛාව ටික 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 මෙහෙම අරගෙන ආවොත් හරිද ඒ අරගෙන එන්නේ මෙන්න මේ වක්‍රයේ දිගේ ඒ කියන්නේ මෙන්න මේ B වක්‍ර විචල්‍ය වක්‍රයක් නම් මේ 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 මෙතන මේ වක්‍රය මෙතන B මෙතන B මෙතන මේ 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 අරගෙන ආවොත් මෙහෙම 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 අරගෙන ආවොත් අරගෙන ඇවිල්ලා හරියට මේ P කියන එක උඩින් සමපාත කළොත් දෙකේම අනුක්‍රම දෙකම පද්ද වෙන්නේ එක වෙනවා ඒ කියන්නේ එක අගයක් වෙනවා හරිද මේක විචල්‍ය රේඛාවක් කියලා හිතුවොත් මෙහෙම 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 සමපාත කරගෙන 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 ආවොත් එහෙම ආවොත් මෙන්න මේ ලක්ෂ්‍ය මෙහෙම 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 පල්ලයට පල්ලයට ඇවිල්ලා මෙන්න මේ සමපාත වෙන අවස්ථාව තියෙනවානේ මේක මේක මතට වැටෙන හරියටම උඩට වැටෙන වෙලාවෙදී මෙන්න මේ B ලක්ෂ්‍ය හරියටම තියෙන්නේ හරියම ගණිත අනුකූල බැලුවොත් හරියටම තියෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය උඩ B ලක්ෂ්‍ය A ලක්ෂ්‍ය උඩට හරියටම එනවා මෙහෙම ආවොත් මෙන්න මේ ලක්ෂ්‍ය උඩට හරියටම එනවා ඒ අවස්ථාවේ තමයි මේක හරියටම සමපාත වෙන්නේ අන්න ඒ අවස්ථාවේදී අන්න ඒ අවස්ථාවේදී Q වේ මේ කියන්නේ Q වල අනුක්‍රමණයයි P කියන රේඛා අනුක්‍රමණය දෙකේම අනුක්‍රම දෙක එක වෙනවා ඒ කොයි අවස්ථාවේදීද වෙන්නේ මෙන්න මේව සමපාත වෙන අවස්ථාවේදී හරිද ආ මෙහෙම සමපාත වෙන අවස්ථාවේ තවත් පොඩි ප්‍රතිඵලයක් තියෙනවා ඒක තමයි මේ ලක්ෂ්‍ය ටික 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 වක්‍ර දිගේ මෙහෙම 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 එද්දී හරිද හිතන්නකෝ මෙතෙන්ට ආවයි කියලා ඔන්න මෙතෙන්ට ආවා හරිද එතකොට මෙන්න මේ h කියන්නේ විචල්‍ය ගන්න එතකොට h කියන ප්‍රමාණය බලන්නකො මෙතෙන්දි මේ h මෙහෙම මෙතෙන්දි ඒ කියන වෙනස හරිද මෙතන ඉඳන් මෙතන තියෙන වෙනසනේ අපි h කියලා ගත්තේ මේ ප්‍රමාණය මේ මෙහෙම ආව මෙතෙන් දැන් මේ b ලක්ෂ්‍ය මෙතෙන්ට ආවොත් h කියන ප්‍රමාණය මේ තව උඩා වෙනවා මෙතෙන්ට ආවොත් තව උඩා වෙනවා එහෙනම් ටික 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 මෙහෙම 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 මේ ලක්ෂ්‍ය මේ වක්‍ර දිගේ එද්දී h ටික ටික අඩු වෙනවා මේ මතකම ආවට පස්සේ මොකද්ද වෙන්නේ h සමානයි බිඳුව වෙනවා
x සමානයි බිංදුව මෙන්න ටික ටික මෙහෙම ආවම x සමානයි බිංදුව මෙන්න එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ h මේ වක්‍රයෙන් මෙහෙන් ටික ටික ලං කරනවා කියන එකට අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මේ පැත්තෙන් h අඩු කරනවා කියන්නේ h අඩු කරනවා කියන්නේ මේක ලං කරනවා කියන එක තමයි හරිද h ටික ටික අඩු කරද්දී h කොච්චරක් අඩු කරද්දී h එහෙනම් බිංදුවට අඩු කරද්දී h වල ගැප් එක මේ ලක්ෂ දෙක අතර ගැප් එක h ටික 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 බිංදුවට අඩු කරද්දී ගැප් එක එච්චල ගැප් එක බිඳුවට අඩු කරද්දී මේ ලක්ෂ්‍ය මේක සම්පාත මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මේ රේඛාවට සම්පාත වෙනවා. ඒ සම්පාත වෙනවා කියන්නේ අනුක්‍රම දෙක එක වෙනවා. එහෙනම් මේ අනුක්‍රමණය අපි හොයාගත් අනුක්‍රමණය මේ අනුක්‍රමණයට සමාන වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ අනුක්‍රමණයට සමාන වෙනවා කියලා කියන්නේ ඒ අනුක්‍රමණය කියලා කියන්නේ ඒ ලක්ෂ්‍ය තියෙන මේ කර්ව් එකේ වක්‍රයේ වක්‍රය අනුක්‍රමණයට සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් තර්කානුකූලව ඒ වක්‍රයේ ඒ කියන ස්ථානයේදී ඒ කියන ස්ථානයේදී තියෙන බෑවුම ඒකින ස්ථානේ ඒකින ලක්ෂ්‍ය අනුක්‍රමණය වක්‍රයේ ඒ ලක්ෂ්‍ය අනුක්‍රමණය තමයි මේක මේක එහෙනම් එහෙම අනුක්‍රමණය වෙන්නේ මේ h කියන එක නාම ටික 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 බිඳුව කරා එද්දි හරිද තේරෙන්න ඕනේ දැන් හරිනේ ඔන්න ඔය කියන කතාව ගණිතයේදී මම මේ ඔළුව මම මෙතන පොඩ්ඩක් ඔය කියන කතාව ගණිතයේදී ලස්සනට කියන්න පුළුවන් මෙන්න මේක හරිද qm කියලා දාන්නේ නැහැ ඔන්න සීමාව එනවා සීමාව ලිමිට්ස් මේ h කියන එක්කෙනා බිඳුව කරා යද්දි h කියන එක්කෙනා බිඳුව කරා යද්දි f x ධන h ඍණ f x බෙදීම h හරිද ඔන්න ඕක තමයි ඔන්න ඕක තමයි එතකොට මෙන්න මෙතන බෑවුම වෙන්නේ ඇයි මේක බිඳුව කරා යද්දි මේ දෙක සමපාත වෙනවා සමපාත වුණාම මේක අනුක්‍රමණය මේක අනුක්‍රමණයට සමානයි මේක අනුක්‍රමණයට සමාන වෙනවා කියලා කියන්නේ මේක අනුක්‍රමණයම තමයි මෙතන A වල අනුක්‍රමණය වෙන්නේ එතකොට මේ A වල වක්‍රයේ අනුක්‍රමණය කියලා කියන්නේ එහෙනම් මෙන්න මේක ඒක වෙන්නේ h කියන එක්කෙනාව ටික ටික අඩු වෙනා බිඳුව කරා යද්දි කියලා ගණිතඥයෝ කිව්වා මරුම ක්‍රමී හරිද හරි එතකොට මේ h කියලා අපි ගත්තේ මොකද්ද මොනද මම මැකුවා එක h කියලා ගත්තේ sorry එක මැකුවා මම මේ h කියලා ගත්තේ මොකද්ද මේ අර මෙතන ලක්ෂ්‍යය මේ ලක්ෂ්‍ය දෙක ab ලක්ෂ්‍ය දෙකනේ ලක්ෂ්‍ය දෙක අතර තියෙන ඩිෆරන්ස් එක h කියලා ගත්තේ අපි හරිද ඩිෆරන්ස් එක කියලා කියන්නේ මොකද්ද x වල වෙනස මේ ලක්ෂ්‍ය අතර x වල වෙනස ඒ කියන්නේ ඩෙල්ටා x h වෙනුවට මම කියනවා ඩෙල්ටා x කියන එක දාගන්නවා ලිමිට්ස් එහෙනම් ඒ h වෙනුවට තමයි මේක දාගන්නේ ඩෙල්ටා x කියන එක බිඳුව කරා යද්දී f x ධන h ඍණ f x බෙදීම h වෙනුවට දාගත්තේ ඩෙල්ටා x හරිද එහෙනම් ඩෙල්ටා x කියන එක කියන ඒ කියන්නේ x වල වෙනස බිඳුව කරා යද්දී x වල වෙනස අඩු වෙද්දී මෙන්න මේ කියන කෙනාගෙන් තමයි අන් අර කර්ව් එක කිසියම් ලක්ෂයක් දුන්නාම ආන් ඒකේ බෑවුම හොයන්නේ කියලා ගණිතඥයෝ කියන්න ගත්තා. ඉතාලම වැදගත් ප්‍රතිපලයක් මෙන්න මේකට තමයි කියන්නේ අවකලන සංගුණකයේ අවකලනය. මේ ක්‍රමයට කියන්නේ අවකලනය කරනවා. මේකට තමයි කියන්නේ අවකලනය. මේ තියෙන්නේ අවකලනය අමුවෙන් වගේ. ඒ කියන්නේ මේකට කියන විශේෂ නම ප්‍රමූල ධර්ම වලින් අවකලනය සංගුණකයේ සෙවීමේ ක්‍රමය තමයි මේ තියෙන්නේ. ප්‍රමූල ධර්ම වලින්. හරිද? ප්‍රමූල ධර්ම වලින් මාන්ඩ් එක එක්සෑම් එකට. ඒකින්ද මේක ආව විදිහ තමයි ඔය මම කිව්වේ මෙච්චර වෙලා. ප්‍රමූල ධර්ම වලින් හොයන්නේ මෙහෙමයි. හොඳට ආපහු ස්ටෙප්ස් ටික බලා ගන්න. මේක තමයි තේරුම ප්‍රමූල ධර්ම වලින් හොයනවා කියන එක. හරිද? එතකොට ඕක තමයි අවකලනය කියලා කියන්නේ. 아무ත දෙයක් නෙමෙයි. හරිද? එතකොට මේක මෙහෙම තියෙන එක සංකීර්ණ හින්දා මේ තමයි හරිම ක්‍රමේ. ඒ කියන්නේ ඇත්ත ක්‍රමේ. ඒ කියන්නේ අර වෙනස් කරලා නැහැ. ඒ කියන්නේ 아무 විදිහකට තියෙන ක්‍රමේ මේක. හරිනේ? එතකොට මේකට අපි දාගෙන තියෙනවා විද්‍යාඥයෝ ගණිතඥයෝ සංකේත දාගෙන තියෙනවා. මෙහෙම දාගෙන තියෙනවා. මෙතන d කියලා දාගෙන d යට මෙතන y නම් නැත්නම් fx කියලා ගමුකෝ d fx යට dx කියලා අම ශ්‍රිතය දාගෙන තියෙනවා ශ්‍රිතයක් විදියට දාගන්න පුළුවන් එහෙම දාගෙන තියෙනවා මෙතන d වලින් අංකණය කරනවා මේක අවකලන සංගුණකය කියන එක හරිද මේකම තමයි d වලින් අංකණය කරලා කියනවා කියන ශ්‍රිතය දාගන්න පුළුවන් එතකොට fx කියන ශ්‍රිතයම ඉස්සරහ ලියන්න පුළුවන් හරිද d fx බදීම d කියන්නේ x ට සාපේක්ෂව d fx වෙනස් වීම මෙතන d කියලා කියන්නේ ඩෙල්ටා කියන එක මෙතන d කියලා කියන්නේ චූටි වෙනස් වීමක් කියන එක හරිද ඩෙල්ටා x හරිද කියන්නේ වෘද්ධියක වෙනස් වීමක් චූටි වෙනස් වීමක් කියන එක. ඒකට දානවා මෙන්න මේ වගේ ඩෙල්ටා. අර කැසිම්පල් ඩෙල්ටා එක ඕනේ නැහැ. චූටි වෙනස් වීමක් කියන එක තමයි මෙතන d අපරෙන් අර්ථවත් වෙන්නේ හරිද? මෙහෙම ලියන්න පුළුවන් මෙන්න මේ ලියන හැල්ල. මේක ඕනේ මේක තමයි අමු සූත්‍රය. වැදගත් සූත්‍රය මේක. මේක තමයි ප්‍රමූල ධර්ම. ප්‍රමූල ධර්ම වලින් යදා ගන්න දේ මේක. හරිද? එතකොට මේක තමයි අපිට නිතර දකින්න ලැබෙන දේ. මේක තව ආකාරයකින් ලියන්න පුළුවන් dfx r d නැතුව මෙහෙම නැතුව ලියන්න පුළුවන්. තව විදිහක් ඕන නම් ලියන්න පුළුවන්. f වල ස්විත f' x හරිද?
මේ පොඩි ඩෑෂ් එකක් දානවා එහෙම ලියලා ලියන්න පුළුවන් මේකේ උත්තරේ මොකද්ද මේ අවකලන අවකලනයේ f වල x කියන සුත්‍රයේ fx කියන සුත්‍රයේ අවකලනය කියන එක තමයි මේක මේකෙන් අර්ථවත් වෙන්නේ ඒක මෙහෙම ලියන්න පුළුවන් නැත්නම් තව කට්ටිය මෙහෙම ලියනවා d යට dx කියලා ලියලා මේ fx කියන එක පොඩ්ඩක් ඈතින් ලියනවා හරිද එහෙම ප්‍රශ්නයක් නැහැ මේ ක්‍රම තුනම හරි හරිද මේක තමයි ප්‍රමුඛ ධර්ම වලින් ක්‍රමයේ මේක ඉතාම වැදගත් මේ ප්‍රතිපලයට ආව විදිය තේරුම් නැත්නම් ආයෙ ආයෙ බලන්න කමෙන්ට් එකක් දාලා හරි අහන්න මේක ඔළුවට ගියා කියන්නේ හරියටම හරි හරිද ආයෙ අවකන්නේ ඕන එකක් අල්ලගත්තා එතකොට අපට exam එකේදී මේ වගේ හදන්න එනවා හරිද ප්‍රමුඛ ධර්ම වලින් කරන ක්‍රමයේ මං ගණන් හදන විදිය ඊගාව එපිසෝඩ් එකේ ආව කරනවා හරිද ඊට පස්සේ එන්නේ ප්‍රමුඛ ධර්ම වලින් එනවා ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ අපිට කියනවා ඒක නීති අවකලන නීති භාවිත කරලා ගණන් හදන්න එනවා. ඔය දෙක තමයි දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රමුඛ ධර්ම වලින් මම ඊගා එපිසෝඩ් එකේදී අරගෙන අපි හොඳට ගණන් ටිකක් හදමු. ඊට පස්සේ අවකලන නීති ගැන කතා කරලා නීති වලින් ඉස්සරහ ගණන් ටිකක් හදාගෙන යමු. හරිනේ? මේ ටික ආපහු බලන්න බලන තරමට ඔයගලන්ට තේරෙයි. තේරෙන තරමට තමයි අවකලනය කියන එක ඉතාමත්ම ලේසි කියලා තේරෙන්නේ. හිතෙන්නේ. ඒ වගේම ඉතාමත් වටින දෙයක්, ඉතාමත් ලේසි දෙයක්. හරිනේ? හරියට ආපහු බලන්න. හරිනේ? එහෙනම් මම මේක මෙතනින් නවත්තනවා. හට්ටියටම සුබ දවසක්. හරිනේ?